අපි සමගි ජනබලවේගේ හැටියට දිගින් දිගටම පැවතිච්චාණ්ඩු දෙකටම පැහැදිලිව කිව්වා. මේ රටේ ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉස්ත කරන්න කියලා. අපිට පුළුවන්කම ලැබුණ ජිනීවා මානු හිමිකම් කවන්සලේ දැන්න. එවගේම ඉන්ටපාලිමෙන්ටේරියෙන් එකට ගිල්ල මානුහි කොමිසම ඉදිරියේ කතා කරන්න මේ ප්‍රශ්න ගැන ජාත්‍යයන්ත්‍රය අවධානය යොමු කරගන්න සුද්දෝොත්තම පාප වහන්සේ ගාවට ගිල්ලා. මේ ප්‍රශ්නය බැරෑ රුන්කම උන්හන්සේ අධන මුල්ලාති න මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්චා කරන පි පුළුවන්ම ලබුණා. අපේ පක්ෂයට පමණයි සුද්දෝත්තම පාප්වහන්සේ මේ පිළිබඳව ස්තූතියිවන්ත වෙලා උන්නහන්සේගේ ලේකම් උන්න්නහන්සේ හරහා ලිකිිත සටහනක් අපිට වලදීන්. අපි දිගින් දිගට මේ සටන දේශපාලනී නොකර මේ සටන ගෙනියනොකොට මට කියන්න කළගාටුයි ජනත විමුත වලන එහෙම ැත්තං. ජාතික ජනබල වේගය මෙන්න මෙහෙම කොලයක් බෙදනවා පල්ලි ඉස්සරහපිට මොකක්ද මේකෙ තියෙන්නේ. මෙ අය යුක්තියේ පාගමනකුයි. යුක්තියේ ජනරැලියකුයි කරනවා කියලා. මම අහනවා ජනතාව යුක්ති පරමුන්නට නායක ඇතුළු කණ්ඩායම. ජාතික ජනබලේගේ ඉන්න උගතුන් දියතුන් බුද්ධිමතුන්ගේ. මෙච්චර අවුරුදු හතරත් ඉස්සේ. එයා අය නිදාගෙන හිටියේ. ඒ අය. මේ පාස්කුරුදන ත්‍රස්ස පාහර ලක්කච නාව වෙනුවේ මනෝද කරලතිී. මොනාද කරලා තියන කැපවිම් එකක් කත් කරන්න තුව නින්ද නැගිට්ට වගේ තමුන්ගේ දේශපාලන න්‍යායපත්‍රය සහ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා මේ ආකාරයෙන් කටයුතු කරමින් සිටිනෝ. දැ මේ පත්්‍රිකාවේ ඒ අයගේ ලාංචරිද්දාලා මොකෝ මේ මැතිවරණකට තර්ගවදිින්දද පාස්කු ප්‍රහාරේ මේ අහිංසක ජනතාවගේ ජීවිත වලින්. මේ ප්‍රසිද්්‍ය ලාගන්න උත්සාගන්න. එතකොට ඇයි මේකෙන් දේශපාලය කරන්න මේක මටමයි ගෝටාබේ රාජ පක්ෂත් කර මකතියාගන්න ගෝටාබේ රාජපක්ෂල එදා පාස්කු ප්‍රහාරේ බෝම්බෙන් පස්සේ දින කීවට පස්සේ විල්ලකවා ම තම නාධපතිිය අපේක්ක කියලා. අදමකල මේ අය කරන්නේ. යුක්්‍යය මතක් කලා තින දැන් රැලිකරන් පාගමං යන්න අවශ්‍යනෑ දේශාල පක්ෂෝල්ට ඒක කතෝික සබවසා මේ රටේ ආගමික ශස්ුවරු ප්‍රධහනින් කරනවා. හෙම සමගජ ලවගේ හැට අපිත් කරතිබුුණ අපේ වකරේ නැතේ ඇයි අපිට මේ අහිංසක මනිස්සුන්ගේ වේදනාව දේශපාලනි කරනය කරන්න බැරි නිසා. එහම අව්‍යතාව ඇති නිසා. හැබැයි අපි එකදයක් කලාා.ි මේ රටේ ජනතාව නියෝජනය කරමින්. නීතිපතිවරයා ඉල්ලීමක් කළ අපරාද නීතිය යටදේ මේ පාස්කු ප්‍රහාරය වඩ දීලා අහ කලාගෙන හිට නි ාර දේ රුද. දිය ග්‍රයාත් මක්කරන්න කිය එල් ම පි ි ව කලා.